Soft Logic Life Sitha Guru Gedara Padam Kela Dena Radio Panthiyata Para Kiyanne Vegayenma Claims Gewana Lankawae Hondama Saukhya Rakshanaya Soft Logic Life Soft Logic Life Sitha Guru Gedara Padam Kela Dena Radio Panthiya Ada Praveena Deshaka Sanjeeva Pushpakumara Acharyathuma Samaga Api Aarthika Vidyave Igena Ganimu ආයුබෝවන් සුබ උදෑසනක් වේවා ඔයාලා හැමෝටම. ඔයාලා මේ අදත් එකතු වෙලා ඉන්නේ Soft Logic Life එක සිතේ FM එකතු වෙලා ඉදිරිපත් කරන සිතේ FM ගුරු ගෙදර අධ්‍යාපනික වැඩසටහනත් එක්ක. අදත් අපි ආර්ථික විද්‍යාව විෂය සාකච්ඡා කරන්න ආවා. ඔයාලට මතක ඇති අපි ගිය සතියේ ජාති ගිණුම්කරණය පාඩම ආරම්භ කරා. ඒකේ දලදේශීය නිෂ්පාදයට ඇතුළත් කළ යුතු ආර්ථික ක්‍රියා මොනවද? දලදේශීය නිෂ්පාදයට ඇතුළත් නොකළ යුතු ආර්ථික ක්‍රියා මොනවද කියලා වෙන් කරලා හඳුනගන්න නිෂ්පාදන ඉම කියන සංකල්පය තමයි අද අපිට කතා කරන්න තියෙන්නේ. මේ SNA 2008 නිෂ්පාදන ඉම කියන සංකල්පයෙන් තමයි දලදේශීය නිෂ්පාදයට ගත යුතු සහ දලදේශීය නිෂ්පාදිතයෙන් නුගත යුතු ආර්ථික ක්‍රියා වෙන් කරලා තියෙන්නේ. මම මුලින්ම ඔයාට කියනවා දලදේශීය නිෂ්පාදයට ගත යුතු ආර්ථික ක්‍රියා මොනවාද කියලා. සරලව කිව්වොත් මෙන්න මෙහෙම මතක තියාගන්න. කිසියම් ආර්ථික ඒකකයක් විසින් නිෂ්පාදනය කරන දෙයක් නිෂ්පාදනය කරන්නේ වෙනත් ඒකකයක් සඳහා. උදාහරණයක් නිෂ්පාදන ආයතනයක් තවත් නිෂ්පාදන ආයතනයකට වෙන්න පුළුවන්. නිෂ්පාදන ආයතනයක් කුටුම්බයකට වෙන්න පුළුවන්. කුටුම්බේ තවත් කුටුම්බ ඒකකයකට වෙන්න පුළුවන්. අර තමන්ට නොවේ නම් වෙනත් ඒකකයකට නම් නිෂ්පාදනය කරන්නේ අන්නේ නිෂ්පාදනය කරන භාණ්ඩයක් හෝ වේවා සේවාවක් හෝ වේවා දලදේශීය නිෂ්පාදිතයට අන්තර්ගත කරනවා. දෙවනියට මතක තියාගන්න කිසියම් ඒකකයක් තමන්ටම නම් නිෂ්පාදනය කරන්නේ. උදාහරණයක් නිෂ්පාදන ආයතනය තම නිෂ්පාදන ආයතනයටම වෙන්න පුළුවන්. කුටුම්බේ තමන්ටම වෙන්න පුළුවන්. ඒ නිෂ්පාදනය කරන්නේ භාණ්ඩයක් නම් ඒකත් නිෂ්පාදන ඉමානුව දලදේශීය නිෂ්පාදයට අන්තර්ගත කරනවා. ඒ කියන්නේ ඇතුළත් කරනවා. තුන්වෙනියට මට ඉතුරු වෙනවා කිසියම් ආයතනික ඒකකයක් තමන්ටම සපය ගන්න සේවා. ඒ කියන්නේ කුටුම්බේ කුටුම්බයකට වෙන්න පුළුවන් තමන්ටම සපය ගන්න සේවා දලදේශීය නිෂ්පාදයට ඇතුළත් කරන්නේ නැහැ. එතනදී මතක තියාගන්න ඕන සුවිශේෂී දෙකක් තමයි ළමයි ඔය තමන්ටම සපය ගන්න සේවා ඇතුළත් කරන්නේ නැහැ කියලා කිව්වට එකම එක සේවාවක් අපි උතරින් අයින් කරනවා. ඒ සේවාව තමයි තමන් ජීවත් වෙලා ඉන්න තමන්ගේම නිවාසෙන් තමන් සපය ගන්න නේවාසික සේවාව. තමන් තමන්ටම සපය ගන්න නේවාසික සේවාව නම් දලදේශීය නිෂ්පාදයෙන් ඉවත් කරන්නේ නැහැ. දලදේශීය නිෂ්පාදයට ඇතුළත් කරනවා. එනම් සාරාංශයක් විදිහට ආපහු මතක් කරොත් තමන් වෙනත් පාර්ශයකට හදන භාණ්ඩයක් වුණත් සේවාවක් වුණත් ප්‍රශ්නයක් නැහැ. ඇතුළත් කරනවා. තමන් තමන්ටම හදාගන්න භාණ්ඩයක් නම් අනිවාර්යෙන් ඇතුළත් කරනවා. හැබැයි සේවා නම් ගන්නෙ නැහැ. හැබැයි එක සේවාවක් මම එතනින් අයින් කරා. අයින් කරා කියන්නේ ඒ කාණ්ඩයට ඇතුළත් වෙන්නේ නැහැ කියලා කිව්වා. මොකක්ද සේවාව? නේවාසික සේවාව. නේවාසික සේවාවට විතරක් ඒක අදාළ නැහැ. තමන් තමන්ටම සපයගත්තත් නේවාසික සේවාව අනිවාර්යෙන් දලදේශීය නිෂ්පාදයට ඇතුළත් කරනවා. Soft Logic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය. අද ප්‍රවීණ දේශක සංජීව පුෂ්පකුමාර ආචාර්යතුමා සමග අපි ආර්ථික විද්‍යාව ඉගෙන ගනිමු. ඔයාලා මේ අදත් එකතු වෙලා ඉන්නේ Soft Logic Life සිත ගුරු ගෙදර අධ්‍යාපනික වැඩසටහනත් එක්ක. ඔය තුන්ට අමතරව හතරවෙනි එක විදිහට මම කිව්වොත් කිසියම් සේවාවක් කරගන්න වැටුප් ලබන සේවකයෙක් යොදා ගන්නවා නම් ඒ කියන්නේ අපිට කරන්න පුළුවන් දෙයක් වෙන්න පුළුවන්. හැබැයි වැටුප් ලබන සේවකයෙක් හරහා ඒ දේ කරගන්නවා නම් අදාළ සේවාවන් විශේෂයෙන් ගෘහ සේවාවන් වගේ දේවල් ඔය අවස්ථාව යටතේ ක්‍රියාත්මක වෙනවා. ඒ වගේ දේවල් අපි නිෂ්පාදනයට ඇතුළත් කරනවා. ඒ වගේම මතක තියාගන්න ගෘහ ඒකකයක් තුල වුණත් කිසියම් නිෂ්පාදනයක් වෙනවා නම් භාණ්ඩ නිෂ්පාදනයක්. එතකොට ඒක ගෘහ ඒකකය තුල ගෘහ ඒකකයේ ඉන්න අයටම හදාගන්න නිෂ්පාදනයක් වුණාට එතන වෙන්නේ භාණ්ඩ නිෂ්පාදනයක්. ඒ දේවලුත් නිෂ්පාදනීමට ඇතුළත් වෙනවා. ඉතින් විභාගය ඇහුවොත් නිෂ්පාදනීමට ඇතුළත් වෙන ආර්ථික ක්‍රියා කියන්නේ කියලා ඔන්න ඔය මූලික වශයෙන් ඔය අවස්ථා පහ සඳහන් කරාම ඔයාට උපරිම ලකුණු හම්බ වෙනවා. එතන විශේෂ දෙයක් මම ඔයාලට කියන්න ඕනේ ඒ දේවල් ඇතුළත් කරනවා වගේම හොඳට මතක තියාගන්න
තමන් තමන්ටම සපය ගන්න සේවාවන් දළදේශීය නිෂ්පාත්‍යයට ගත්තේ නෑ. ඒ කියන්නේ තමාගේ නිවස පිරිසිදු කිරීම වෙන්න පුළුවන්, අරන් අලංකාර කිරීම වෙන්න පුළුවන්, සුළු අලුත් වැඩියාවක් වෙන්න පුළුවන්, පවුලේ සමාජිකයන්ට යම්කිසි ප්‍රවාහන පහසුකමක් ලබා දීම වෙන්න පුළුවන්, ලෙඩක් දුකක් හැදුනහම පවුලේ අයව රැකබලා ගන්නවා වෙන්න පුළුවන්. ඒ කුටුම්භය විසින් කුටුම්භයන්ටම සපය ගන්න සේවාවන්. ඒ දේවල් දළදේශීය නිෂ්පාත්‍යයට ගන්නේ නෑ. ඊට පස්සේ මම එනවා නිෂ්පාදන ඉමට ඇතුළත් නොවන ආර්ථික ක්‍රියා ගැන කතා කරන්න. නිෂ්පාදන ඉමට ඇතුළත් නොවන ආර්ථික ක්‍රියා කිව්වහම මතක තියාගන්න, කිසියම් නිෂ්පාදනයක් වෙන්න, භාණ්ඩයක් හෝ සේවාවක් බිහි වෙන්න යෙදවුම් පාවිච්චි වෙන්නේ නැත්තම්. අපි ඕක මතකයිද, වාට ගිය සතියේ ආර්ථික නිෂ්පාදනය යටතේ ඉගෙන ගත්තා. අර ප්‍රාථමික යෙදවුම් අතරමැදි යෙදවුම් පාවිච්චි වෙන්නේ නැත්තම් ඒක නිෂ්පාදනයක් කියන්න බෑ. ඉතින් ඒ වගේ යෙදවුම් භාවිතා වෙන්නේ නැති දෙයක් නම් නිෂ්පාදන ඉමට ඇතුළත් වෙන්නේ නෑ. ඒ වගේම ගෘහ ඒකක තුල සිදුවන තමන්ගේ පරිභෝජනය සඳහා සම්පාදනය වෙන සේවාවන්, අර මං කිව්වා වගේ නිවාස පිරිසිදු කරන්න, නඩත්තු කරන එක, අලංකාර කිරීම, පවුලේ සමාජිකයන් රැකබලා ගැනීම, ඒ වගේ දේවල් අපි ඇතුළත් කරන්නේ නෑ. ඒ වගේම ඉගෙනීම විවේකයේ වගේ දේවල් ඇතුළත් කරන්නේ නෑ. ගෘහ අංශයේ භාණ්ඩ පරිභෝජනය කරන අවස්ථාවේ ඒ පරිභෝජනය කිරීම ආපහු අලුතෙන් අපි දළදේශීය නිෂ්පාත්‍රය ඇතුළත් කරන්නේ නෑ. පරිභෝජනය කරන වාරයක් පාසා භාණ්ඩ හා සේවාවල මිල වෙනස් වීම, ස්වභාවිකව යම්කිසි දෙයක සිදුවෙනවන වර්ධනය, ওই වගේ දේවල් ඇතුළත් කරන්නේ නැහැ. ඕව තමයි නිෂ්පාදනීමෙන් බැහැරවන ආර්ථික ක්‍රියා කියලා අපි හඳුන්වන්නේ. එනනම් ළමයි ඔගලන් දන්නවා දැන් නිෂ්පාදනීමට ඇතුළත් වන ආර්ථික ක්‍රියා මොනවාද, නිෂ්පාදනයට ඇතුළත් නොවන ආර්ථික ක්‍රියා මොනවාද කියලා. ඊට පස්සේ අපි ජාතික ගිණුම් කරන්නේ ඉස්සරහට එනවා. අපි කතා කරන ඊළඟ මාතෘකාව තමයි නිරීක්ෂණය නොකළ ආර්ථික ක්‍රියා ගැන. මේ නිරීක්ෂණය නොකළ ආර්ථික ක්‍රියා ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් ගන්නවා. එකක් සැඟවුණු ආර්ථික කටයුතු සහ නීති විරෝධී ආර්ථික කටයුතු. ළමයි මෙතන සැඟවුණු ආර්ථික කටයුතු කියලා කියන්නේ විධිමත් ගණනය කිරීමකට පාත්‍ර නොවන නමුත් නීත්‍යානුකූල වන ආර්ථික කටයුතු. මම උදාහරණයක් කිව්වොත්, ඔයා ප්‍රායෝගික වහල ඇති සමහර වෙළෙන්දු ඉන්නවා, සමහරු තමන්ගේ ආදායම නිවැරදිව ප්‍රකාශ කරන්නේ නැහැ, තමන් කරන බිස්නස් එක නිවැරදිව ප්‍රකාශ කරන්නේ නැහැ. සමහර වෙලාවට බදු වලට බය වෙන්න පුළුවන්, නැත්තම් වෙනත් නීතිමය පියවරක් ගනි යම්කිසි ගෙවීමකට යටත් වෙයි කියලා බය වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට අර ඒ අදාළ වටිනාකම නිවරදිව ගණනය කිරීමකට පාත්‍ර වෙන්නේ නැහැ. නීති විරෝධී නෑ ඒ ව්‍යාපාර කටයුතු. හැබැයි අර බදු ගෙවන්න කැමති නැතිවීම නිසා වෙන්න පුළුවන්. සමහර වෙලාවට EPF ETF ගෙවන්න වෙන නිසා වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒ කරන ව්‍යාපාර කිසියම් නෛතික ප්‍රමිතීන් යටතේ කළ යුතු ඒවා වෙන්න පුළුවන්. ඒ වගේම වලකින්න ඒගොල්ලන් අර නීත්‍යානුකූල වුණත් නිවරදි වාර්තාවීමක් කොහෙවත් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඕවා කියනවා අපි සැඟවුණු ආර්ථික කටයුතු කියලා. අනිත් එක තමයි නීති විරෝධී ආර්ථික කටයුතු. මේවා නම් කෙලින්ම නීති විරෝධී. ඒ කියන්නේ නීතියෙන් තහනම් කරලා තියෙන. මෙතනදී උදාහරණ විදියට ගන්න පුළුවන් නීතියෙන් තහනම් කොට ඇති භාණ්ඩ හා සේවා නිෂ්පාදනය. ඒවට උදාහරණ විදියට ගන්න පුළුවන් විවිධ මත්පැන්, මත්ද්‍රව්‍ය, ඊට පස්සේ අනවසරයෙන් ගස් කපා විකිණීම, තහනම් භාණ්ඩ ප්‍රවාහනය, ඒ වගේ දේවල්. තව පැත්තක් නීති විරෝධී පැත්තේ තියෙනවා. සමහර දේවල් තියෙනවා ඒ භාණ්ඩයේ නීති විරෝධී නෑ. හැබැයි ඒ භාණ්ඩය හෝ සේවාව සපයන්න අවසර නැති කෙනෙක් සැපෙවුවොත් ඒක නීති විරෝධී. උදාහරණයක්, වෛද්‍ය සභාවේ ලියාපදිංචියක් නොවන පුද්ගලයෙක් වෛද්‍යවරයෙක් විදියට පෙනී සිටිනවා නම් ඒක නීති විරෝධී. මේ වෛද්‍ය සේවාව කියන එක නීති විරෝධී නෑ. හැබැයි අර නිවරදිව ලියාපදිංචි වෙලා සුදුසුකම් නැත්තම් ඔහුට ඔහු විසින් සපයද්දී ඒක නීති විරෝධී. ඔන්නෝම කොටස් දෙකක් තියෙනවා, නීති විරෝධී ආර්ථික කටයුතු සහ සැඟවුණු ආර්ථික කටයුතු කියලා. මෙතනදි විශේෂයෙන් මතක තියාගන්න SNA 2008 කොහෙවත් කියලා නැහැ මේවා දළදේශීය නිෂ්පාදයට නොගත යුතුයි කියලා. සක් කොහෙවත් සඳහන් වෙන්නේ මේවා නොගත යුතුයි කියලා. ඒක නිසා අපි කියන්නේ සැඟවුණු ආර්ථික කටයුතු සහ නීති විරෝධී ආර්ථික කටයුතු SNA 2008 අනුව නම් දළදේශීය නිෂ්පාදයේ ගන්නේ කිරීමේදී අන්තර්ගත කළ යුතුයි. ඉතින් ඕක තමයි ඔතනින් කතා කරන්න තියෙන්නේ. මෙතනින් පස්සේ අපි ඔය කතා කරපු නිමවුම ගණනය කරන ආකාරය සාකච්ඡා කරනවා, අතරමැදි නිෂ්පාත්‍ය සහ අවසාන නිෂ්පාත්‍ය කියන සංකල්පය යටතේ. ඉතින් ඒ ටික අපි පුංචි විරාමයකට ගිහිල්ලා ඇවිල්ලා නැවතත් සාකච්ඡා කරමු. Soft Logic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය. අද ප්‍රවීණ දේශක සංජීව පුෂ්පකුමාර ආචාර්යතුමා සමග අපි ආර්ථික විද්‍යාව ඉගෙන ගනිමු. නැවතත් අපි වැඩසටහනත් එක්ක එකතු වෙනවා ළමයි. විරාමයේ කලින් මම කිව්වා
අපි දලදේශීය නිෂ්පාදයේ ගණනය කරන විදිය නැත්නම් ක්‍රමය ගැන සාකච්ඡා කරනවා. ඒ ක්‍රමය කියලා දෙන්න කලින් මට පොඩ්ඩක් ඔයාලට පැහැදිලි කරන්න ඕනේ මේ අපි කතා කරපු භාණ්ඩ වටිනාකම් ඇතුලේ තියෙන සංකල්ප දෙකක් ගැන. අපි මේ මෙච්චර වෙලා දලදේශීය නිෂ්පාදයට ගත යුතු දේවල්, ගත යුතු නැති දේවල් වෙන් කළ හඳුනගෙන අවසානයේ අපි දන්නවා දැන් දලදේශීය නිෂ්පාදය සඳහා ගත යුත්තේ මොනවාද කියලා. ඉතින් මේ දලදේශීය නිෂ්පාදයට ගන්න වටිනාකම නැත්නම් භාණ්ඩයක හෝ සේවාවක වටිනාකමක් ගනිද්දී ඒ භාණ්ඩය හෝ සේවාව අතරමැදි නිෂ්පාදයක් වෙන්නත් පුළුවන්, අවසාන නිෂ්පාදයක් වෙන්නත් පුළුවන්. මොකක්ද මේ අතරමැදි නිෂ්පාදය කියන්නේ? අතරමැදි නිෂ්පාදය කියන්නේ අර කියන භාණ්ඩය වෙනත් භාණ්ඩයක් හෝ සේවාවක් නිපදවීම සඳහා යොදා ගන්න යෙදෝමක් විදියට පාවිච්චි කරනවා නම් අපි ඒකට කියනවා ඒ ප්‍රොඩක්ට් එක අතරමැදි නිෂ්පාදයක් කියලා. උදාහරණයක් හිතන්නකෝ, පාන් නිපදවීමට යොදාගන්න පිටි කියන භාණ්ඩයක හිතන්න. පිටි කියන භාණ්ඩේ ආර්ථිකයේ බිහි වුණාට ඒ පිටි ටික පාවිච්චි කරලා නැවතත් පාන් නිෂ්පාදනය කරනවා. ඒකට පිටි පාන් ඇතුලේ අන්තර්ගත වන නිෂ්පාදිතයක් බවට පත් වෙනවා. ඉතින් ওই වගේ දේවල් වලට තමයි අතරමැදි නිෂ්පාදිත කියන්නේ. අවසාන නිෂ්පාදිත කියලා කියන්නේ අවසාන වශයෙන් පරිභෝජනයට හෝ ආයෝජනයට යොදාගන්න භාණ්ඩ. ඒව නැවතත් භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය වෙන්න අතරමැදි නිෂ්පාදයක් බවට පත් වෙන්නේ. ඉතින් ඔන්නෝම අතරමැදි නිෂ්පාද සහ අවසාන නිෂ්පාද කියලා ಜಾති දෙකක් තියෙනවා. දැන් අපිට දලදේශීය නිෂ්පාදයේ ගන්නේ කිරීමේදී ප්‍රශ්නයක් ඇති වෙනවා. ඔය කියන අතරමැදි නිෂ්පාදිතයි ඔය කියන අවසාන නිෂ්පාදයි දෙකම ගත්තොත් ද්විගණ දෝෂ බහුගණ දෝෂ ඇති වෙනවා. මොකක්ද මේ ද්විගණ දෝෂ බහුගණ දෝෂ වෙන්නේ? ඒ කියන්නේ ළමයි එකම වටිනාකම අපි ගණනය කරන නිමෝම් වටිනාකම ඇතුලේ දෙපාරක් තුන්පාරක් හතරපාරක් වාර්තා වෙන්න පුළුවන්. පුංචි උදාහරණයක් ආශ්‍රයෙන් මම පැහැදිලි කරොත් මෙහෙම හිතන්නකෝ, එක්තරා ආර්ථිකයක නිමියඳුම් නිෂ්පාදනය කරනවා. මේ නිමියඳුම් නිෂ්පාදනය කරන්න පාවිච්චි කරන යෙදවුමක් තමයි රෙදි කියන්නේ. මේ ආර්ථිකය රුපියල් මිලියන 3ක් වටිනා රෙදි නිෂ්පාදනය කරන. ඔය මිලියන 3 වටින රෙදි භාවිතා කළා ඒ ආර්ථිකයේ නිමියඳුම් නිෂ්පාදනය කරනවා රුපියල් මිලියන 10ක. ඉතින් ආර්ථිකයේ දලදේශීය නිෂ්පාදයේ විදිහට රෙදි මිලියන 3ක වටිනාකමයි නිමියඳුම් මිලියන 10ක වටිනාකමයි දෙකම අරගෙන දලදේශීය නිෂ්පාදයේ මිලියන 13යි කියලා කිව්වොත් එතන වැරදි අර්ථකථනයක් තියෙනවා. මොකද හේතුව රුපියල් මිලියන 3ක රෙදි වටිනාකමක් බිහි වුණා. හරි. හැබැයි ඒ රුපියල් මිලියන 3ක රෙදි පාවිච්චි කළා තමයි නිමියඳුම් නිෂ්පාදනය කළා තියෙන්නේ මිලියන 10ක. කවුරු හරි කියනවා නම් මිලියන 3යි මිලියන 10යි සම්පූර්ණ වටිනාකම මිලියන 13යි කියලා ආර්ථිකයේ මිලියන 13ක නිමෝමක් බිහි වෙලා තියෙනවා කියලා. ඒක වැරදි. මොකද අර රෙදිවල මිලියන 3 ඩබල් කවුන්ට් වෙලා තියෙනවා. රෙදිවල මිලියන 3 අපි රෙදි කියලාත් ගත්තා. ඔය මිලියන 3 අන්තර්ගත කළා නිමියඳුම් නිෂ්පාදනය කරාම එතන මිලියන 10 කියලා ගණිද්දි ඒකෙත් ඔය මිලියන 3 අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් ඔය වගේ ඒවට කියනවා අපි ද්විගණ්ඩ දෝෂ කියලා. ඔయిత වඩා වැඩි වාර ගණක් වාර්තා වෙලා තියෙනවා නම් අපි කියනවා බහුගණ්ඩ දෝෂ කියලා. Soft Logic Life Sitha Gurugedara Paadam kiyala dena Radio Pantiya Ada Praveena Deshaka Sanjeeva Pushpakumar Acharyathuma samaga ape aarthika vidyave igena ganimu Navathath api wedasatahanath ekka ekathu wenawa lamai Eran prashne wenne meekai api daladeshiya nishpathaye ganne karanne yaddi ataramedi nishpatha saha avasana nishpatha dekama gattot ඔය ද්විගණ දෝෂ බහුගණ දෝෂ ඇති වෙන්න පුළුවන්. එහෙනම් අපි ඒකට විකල්පයක් විදියට විසඳුමක් විදියට දලදේශීය නිෂ්පාදයේ ගන්නේ කිරීම සඳහා ක්‍රම දෙකක් නැත්නම් ප්‍රවේශයන් දෙකක් පාවිච්චි කරනවා. එකක් අවසාන නිෂ්පාදිත ක්‍රමය, අනිත් එක එකතු කළ වටිනාකම් ක්‍රමය. මුලින්ම මම ඔයාලට කියලා දෙනවා අවසාන නිෂ්පාදිත ක්‍රමය. මේ අවසාන නිෂ්පාදිත ක්‍රමය යටතේ දලදේශීය නිෂ්පාදයේ ගන්නේ කරනවා කියලා කියන්නේ අර දලදේශීය නිෂ්පාදයේ ඇතුලේ අවසාන නිෂ්පාදිතයි අතරමැදි නිෂ්පාදිතයි කියලා ಜಾති දෙකක් තියෙන්න පුළුවන් කියලා කිව්වනේ. ඒ දෙකම ගත්තොත් මේ ද්විගණ්ණ දෝෂ බහුගණ්ණ දෝෂ ඇති වෙන්නේ. ඉතින් අපිට පුළුවන් ඕනනම් අතරමැදි නිෂ්පාදිතයි අවසාන නිෂ්පාදිතයි අතුරෙන් අතරමැදි නිෂ්පාදිත පැත්තකින් තියලා අවසාන නිෂ්පාදිත විතරක් වටිනාකමට ගන්න. එතකොට අවසාන නිෂ්පාදිත විතරක් ගන්න නිසා අතරමැදි නිෂ්පාදිතයේ වටිනාකම දෙපාරක් වාර්තා වෙන්නේ නැහැ. ඔන්න ඕක තමයි අපි අවසාන නිෂ්පාදිත ක්‍රමය කියලා කියන්නේ. ඒ විදිහට අපි ආර්ථිකයේ නිමෝම ගන්නේ කරනවා නම් අපිට අවසාන වශයෙන් පරිභෝජනය කරන භාණ්ඩවල වටිනාකම ගන්න වෙනවා. අවසාන වශයෙන් ආයෝජනය කරන භාණ්ඩවල වටිනාකම ගන්න වෙනවා. ඒකට අමතරව
දැනටමත් සමස්ත අවසාන භාණ්ඩයක් බවට පත් නොවුන, ඒ කියන්නේ පරිභෝජනයට හෝ ආයෝජනයට පාවිච්චි නොකළ තත්ත්වයක් වෙන්න පුළුවන්, අමුද්‍රව්‍ය තත්ත්වයේ පවතින දෙයක් වෙන්න පුළුවන්. හරිම නිමෝම ගන්න ඕන නිසා අතරමැදි භාණ්ඩ තුග වෙනස් වීමත් ගැළපිය යුතු වෙනවා. ඉතින් ඔය අවස්ථා තුනේම වටිනාකම් ටික එකතු කරාම අවසාන නිෂ්පාත ක්‍රමයේ යටතේ දලදේශීය නිෂ්පාතය ගන්නේ කරන්න පුළුවන්. මෙන්න මේ අවසාන නිෂ්පාත ක්‍රමයේ යටතේ දලදේශීය නිෂ්පාතය ඔය විදිහට ගන්නේ කරොත් 100% නිවරදිව, ඒ කියන්නේ හරියටම විද්‍යාත්මකව දලදේශීය නිෂ්පාතය ගන්නේ කරගන්න පුළුවන්. හැබැයි අපිට ප්‍රශ්නේ තියෙන්නේ විද්‍යාත්මක ඔය ක්‍රමයේ 100% සාර්ථක වුණාට ප්‍රායෝගිකව ගන්නේ කරන්න නම් අපි අවසාන නිෂ්පාත සහ අතරමැදි නිෂ්පාත වෙන් කළ හඳුනගන්න ඕනේ. මොකද අපි මේකේ ගන්නේ අවසාන නිෂ්පාත විතරයිනේ. ඉතින් ඔය වෙන් කළ හඳුනගද්දී යම්කිසි ගැටලුකාරී තත්වයක් ඇති වෙනවා. මොකක්ද ගැටලුකාරී තත්වය? යම්කිසි නිමෝමක් අවසාන නිෂ්පාතයක්ද අතරමැදි නිෂ්පාතයක්ද කියලා හඳුනගන්න පුංචි අපහසුතාවයක් තියෙනවා. මොකද ළමයි, යම්කිසි භාණ්ඩයක් අවසාන නිෂ්පාතයක්ද අතරමැදි නිෂ්පාතයක්ද බවට පත් වෙන්නේ, නැත්තම් තීරණය කරන්න පුළුවන් වෙන්නේ ඒ නිෂ්පාදිතය භාවිතා කරන කාර්ය පදනම් කරගන්නේ. උදාහරණයක් විදිහට මෙහෙම හිතන්නකෝ, සීනි කියන නිමෝබ අපි ගෙදර ගෙනල්ලා පාවිච්චි කරනවා නම් ඒක අවසාන පරිභෝජන භාණ්ඩයක්. මොකද හේතුව, ඒ සීනි අපි පරිභෝජන කටයුත්ත සඳහා යොදන්නේ. හැබැයි ඔය සීනි කිලෝ එකක්ම කොහේ හරි නිෂ්පාදන ආයතනයක, හිතන්නකො හොටෙල් එකක් කියලා, නැත්නම් ආපන ශාලාවක් කියලා හිතන්න, ඒගොල්ලන් පාවිච්චි කරද්දි ওই සීනි භාවිතා කරලා තවත් නිමෝමක් නිෂ්පාදනය කරා. එතකොට සීනි ඒ අවස්ථාවේ අතරමැදි නිෂ්පාතයක් බවට පත් වෙනවා. ඉතින් අපිට අර ප්‍රායෝගිකව හඳුනගන්න බෑ අතරමැදි නිෂ්පාතයක්ද අවසාන නිෂ්පාතයක්ද කියන එක. ඒ නිසා වඩාත් යෝග්‍ය ක්‍රමය, වඩාත් ප්‍රායෝගික ක්‍රමය මම දෙවෙනියට කියපු එකතු කළ වටිනාකම් ක්‍රමය. එකතු කළ වටිනාකම් ක්‍රමේදී වෙන්නේ එක් එක් අධියරේ නිමෝමේ වටිනාකම, ඒ නිමෝම බිහි කරන්න පාවිච්චි කරපු අතරමැදි යෙදෝම් වටිනාකමත් එක්ක සංසන්දනය කරනවා. සංසන්දනය කරනවා කියන්නේ අවසාන නිමෝමේ වටිනාකමින් අඩු කරනවා ඒ නිමෝම බිහි කරන්න පාවිච්චි කරපු අතරමැදි යෙදෝම්, නැත්නම් අතරමැදි පරිභෝජනය. එහෙම අඩු කරාම අපිට එක් එක් අධියරෙන් අධියරයට එකතු කළ වටිනාකම හොයාගන්න පුළුවන්, නැත්නම් සමස්ත එකතු කළ වටිනාකම හොයන්න පුළුවන්. ඉතින් අවසාන වටිනාකමෙන් අපි අතරමැදි පරිභෝජනය අඩු කරන් පස්සේ එන අගයට කියනවා එකතු කළ වටිනාකම කියලා. මෙන්න මේ එකතු කළ වටිනාකම ගන්නේ කරන විදිය SNA 2008 මෙහෙම කියලා තියෙනවා. අර නිමෝමේ අවසාන වටිනාකමට අපි SNA 2008 90 ඉගෙන ගන්නවා වචනයක් නිමෝමේ දල වටිනාකම කියලා. ඒ නිමෝමේ දල වටිනාකමින් ඒ නිමෝම බිහි කරන්න පාවිච්චි කරපු අතරමැදි යෙදවුම් වල වටිනාකම අඩු කරන්න ඕන. ඒකට අපි වචනයක් කියනවා අතරමැදි පරිභෝජනය කියලා. ඒ අතරමැදි පරිභෝජනය අඩු කරාම තමයි නිමෝමේ දල එකතු කළාගේ. ඉතින් ඔන්නෝම තමයි එකතු කළ වගේ අගේ හොයන්නේ නිමෝමේ දල වටිනාකමෙන් අතරමැදි පරිභෝජනය අඩු කරන් පස්සේ එකතු කළාගේ. ඉතින් ඔය එකතු කළාගේ නිවරදිව දලදේශීය නිෂ්පාත්‍ය ගණනය කරන්න පුළුවන්කමක් තියෙනවා. ඔන්න ඔය විදිහට ළමයි දලදේශීය නිෂ්පාත්‍ය ගණනය කරගන්න පුළුවන්. ඔය ගණනය කරපු දලදේශීය නිෂ්පාත්‍ය අපිට ප්‍රකාශ කරන්න පුළුවන් විවිධ මිල සංකල්ප යටතේ. මූලික මිලට දලදේශීය නිෂ්පාත්‍ය, නිෂ්පාදකයන්ගේ මිලට දලදේශීය නිෂ්පාත්‍ය, ජනුම්කරුවන්ගේ මිලට දලදේශීය නිෂ්පාත්‍ය. මම විරාමයෙන් පස්සේ වාට කියලා දෙන්නම්. මූලික මිල, නිෂ්පාදකයන්ගේ මිල සහ ජනුම්කරුවන්ගේ මිල කියන සංකල්ප තුන අතර තියෙන සම්බන්ධය සහ වෙනස. එහෙනම් අපි පුංචි විරාමයකට ගිහිල්ලා නැවතත් වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙමු. Soft Logic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය. අද ප්‍රවීණ දේශක සංජීව පුෂ්පකුමාර ආචාර්යතුමා සමග අපි ආර්ථික විද්‍යාව ඉගෙන ගනිමු. නැවතත් ළමයි අපි වැඩසටහනත් එක්ක එකතු වෙනවා. මම ඔයාට විරාමයට කලින් කිව්වා මූලික මිල, නිෂ්පාදකයන්ගේ මිල, ජනුම්කරුවන්ගේ මිල කියන සංකල්ප තුන ගැන ඔයාට කියලා දෙනවා කියලා. මෙන්න මේ සංකල්ප තුන ඉගෙන ගන්න කලින් මේ ජාතික ගිණුම් වල කතා කරන බදු සහ සහනාධාර ගැන පොඩ්ඩක් ඔයාට මම කියලා දෙන්න ඕන. මෙතන මේ නිෂ්පාදනයත් එක්ක සම්බන්ධ වෙන බදු සහ නිෂ්පාදනයත් එක්ක සම්බන්ධ වෙන සහනාධාර ගැන කතා කරනවා. මුලින්ම බදු ගැන මම කියලා දුන්නොත් මතක තියාගන්න, මෙතන මේ ජාතික ගිණුම් කරන්නේ බදු ස්වරූප වර්ග දෙකක් ගැන කතා කරනවා. එක, නිෂ්පාදන කටයුතු කරද්දී නිෂ්පාදන ක්‍රියාවලියට අදාළව පනවන බදු. අපි ඒකට නමක් කියනවා නිෂ්පාදනය මත
වෙනත් බදු කියලා. මේ නිෂ්පාදනය මත වෙනත් බදු අය කරන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය සිද්ධ කරද්දී. නිෂ්පාදන ක්‍රියාවලිය හරහා සමහර වෙලාවට පරිසරයට හානියක් වෙන්න පුළුවන්. ඒ වගේ යම්කිසි හේතුන් නිසා රජය විසින් අය කරන අය කිරීමක් තමයි නිෂ්පාදනය මත අය කරන වෙනත් බදු කියලා කියන්නේ. අනිත් බදු ජාතිය තමයි භාණ්ඩය හෝ සේවාව නිෂ්පාදනය වුණාන් පස්සේ ඒ නිෂ්පාදිතය මත පනවන බදු. නිෂ්පාදිතය මත පනවන බදු. ඒකනම් පනවන්නේ කිසියම් භාණ්ඩයකට. මෙතනදි මතක තියාගන්න, භාණ්ඩයකට බදු පනවද්දී ඒ බද්ද ගැනුම්කරුට පනවන්න පුළුවන්, විකුණුම්කරුට පනවන්න පුළුවන්. අර නිෂ්පාදනය මත වෙනත් බදුවල් නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. මොකද නිෂ්පාදන ක්‍රියාවලියට අදාළ පනවන බදු කොහොමත් නිෂ්පාදකයාට තමයි පනවන්නේ. හැබැයි භාණ්ඩය හෝ සේවාව බිහි වෙලා නිෂ්පාදිතයට, ඒ කියන්නේ භාණ්ඩයට බදු පනවද්දී ඒක නිෂ්පාදකයාට පනවන්නත් පුළුවන්, පාරිභෝගිකයාට පනවන්නත් පුළුවන්. ඔන්න ඔහොමයි ජාතික ගිණුම් වල බදු සම්බන්ධ වෙන්නේ. ඊට අමතරව ජාතික ගිණුම් කරන්නේදී සහනාධාරත් සම්බන්ධ වෙනවා. ඔය මං කලින් කිව්වා වගේ බදු වගේම සහනාධාරවලත් ඒ වගේම කතාවක් තියෙනවා. සහනාධාරවලත් ස්වරූප දෙකක් තියෙනවා මෙතනදී. එකක් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා ලබා දෙන සහනාධාර. අපි මේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා ලබා දෙන සහනාධාර වලට කියනවා නිෂ්පාදනය මත ලබා දෙන වෙනත් සහනාධාර කියලා. ඒ වෙනත් සහනාධාර ලබා දෙන්නේ නිෂ්පාදකයාට. අනිත් ජාතිය තමයි නිෂ්පාදකයා භාණ්ඩය හෝ සේවාව භාණ්ඩයක් බවට පත් කරන් පස්සේ, නැත්නම් තව විදිහට කිව්වොත් නිෂ්පාදිතයක් බවට පත් කරන් පස්සේ ඒ නිෂ්පාදිතයට ලබා දෙන සහනාධාර. මෙතනදී නම් නිෂ්පාදිතයට සහනාධාර ලබා දෙද්දී ඒක නිෂ්පාදකයාට ලබා දෙන්නත් පුළුවන්, පාරිභෝගිකයාට ලබා දෙන්නත් පුළුවන්. එහෙනම් මතක තියාගන්න, නිෂ්පාදිතය මත, ඒ කියන්නේ භාණ්ඩය මත සහනාධාර දෙද්දී පාරිභෝගිකයාට ලබා දෙන සහනාධාර සහ භාණ්ඩය මත නිෂ්පාදකයාට ලබා දෙන සහනාධාර කියලා කොටස් දෙකක් තියෙනවා. Soft Logic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය. අද ප්‍රවීණ දේශක සංජීව පුෂ්පකුමාර ආචාර්යතුමා සමග අපි ආර්ථික විද්‍යාව ඉගෙන ගනිමු. නැවතත් ළමයි අපි වැඩසටහනත් එක්ක එකතු වෙනවා. ඉතින් ඔය මතකයත් එක්ක මම එනවා දැන් ඔයාට මිල සංකල්ප ටික කියලා දෙන්න. මෙතන මේ මිල සංකල්ප කියලා දෙද්දි ළමයි මට වැදගත් තව පුංචි දෙයක් කියන්න ඕනේ. ඉස්සර ජාතික ගිණුම් වල තිබ්බා සාධක පිරිවැය මිල කියලා කන්සෙප්ට් එකක්. ඇත්තටම සාධක පිරිවැය මිල කියන්නේ නිෂ්පාදන සාධක වලට දරපු පිරිවැය අනුව දළ දේශීය නිෂ්පාදයේ වටිනාකම ගන්නේ කරනවා. ඇත්තටම දැන් නම් එහෙම නැහැ. අපි සාධක පිරිවැය කියන කන්සෙප්ට් එක කතා කරන්නේ. අපි කතා කරන්නේ ඒ වෙනුවට මූලික මිල කියලා කන්සෙප්ට් එකක්. මට හිතෙනවා මෙතනදී ඔයාට සාධක පිරිවැයයි මූලික මිලයි අතර තියෙන සම්බන්ධය පොඩ්ඩක් කියලා දුන්නොත් ඔයාගේ ජාතික ගිණුම් දැනුමට ඉස්සරහා සංකල්ප තේරුම් ගන්න කුංචි වැදගත්කමක් තියෙයි. සාධක පිරිවැය මිල කිව්වේ සාධක වටිනාකමනේ. ඔය සාධකවල වටිනාකමට අමතරව නිෂ්පාදන ක්‍රියාවලියට පණවන බදු සහ නිෂ්පාදන ක්‍රියාවලියට ලබා දෙන සහනාධාර ගැලපුණාම තමයි මූලික මිල කියන සංකල්පය බිහිවෙන්නේ. සාමාන්‍යයෙන් අපි දන්නවා ළමයි භාණ්ඩයකට බද්දක් අය කරන්න භාණ්ඩයේ මිල වැඩි වෙනවා. භාණ්ඩයකට සහනාධාරයක් ලබා දෙන්න මිල අඩු වෙනවා. ඉතින් මෙතනදී නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා බද්දක් අය කරොත් ඒකට අපි නමක් කිව්වා නිෂ්පාදනය මත වෙනත් බදු කියලා. ඒ ප්‍රමාණයෙන් මිල වැඩි වෙනවා. ඒ කියන්නේ සාධක පිරිවැය මිලේ ඉඳන් මූලික මිලට එද්දි වෙන්නේ නිෂ්පාදනය මත වෙනත් බදු එකතු වෙන එක. ඒ වගේම ළමයි සහනාධාර ගැන කතා කරද්දී සහනාධාර වලින් වන බලපෑම වෙන්නේ සාධක පිරිවැය ඉඳන් මූලික මිලට එද්දි සහනාධාර ප්‍රමාණයෙන් මූලික මිල අඩු වෙන එක. ඒ කියන්නේ සාධක පිරිවැයෙන් සහනාධාර අඩු කළ යුතුයි මූලික මිල ගන්න. එහෙනම් මම නැවතත් කියනවා සාධක පිරිවැය මිලට බදු එකතු කරලා සාධක පිරිවැය මිලෙන් නිෂ්පාදනය මත වෙනත් සහනාධාර අඩු කරාම තමයි මූලික මිල එන්නේ. එතනදී ගලපන්නේ නිෂ්පාදනය මත වෙනත් බදු සහ නිෂ්පාදනය මත වෙනත් සහනාධාර. ඕක පසු අවශ්‍යතාවය සඳහා තමයි මම කිව්වේ. දැන් ඉතින් මූලික මිල කියන කන්සෙප්ට් එක එනවනේ. දැන් මූලික මිලෙන් ජනුම්කරුවන්ගේ මිල සහ නිෂ්පාදකයන්ගේ මිල ගණනය කරන්නේ මෙහෙමයි. දැන් භාණ්ඩයක් බවට පත් වුනම් පස්සේ ඒකට
අයකන්න බදු සහ සහනාධාර ගලපලා තමයි මෙතනින් ඉස්සරහට නිෂ්පාදකයන්ගේ මිල සහ පාරිභෝගිකයන්ගේ මිල ගන්නේ කරන්නේ. ඔයාට මතක ඇති බදුවලදී සහ සහනාධාරවලදී බාණ්ඩයකට අදාළ බදු සහ බාණ්ඩයට ලබා දෙන සහනාධාර ගැන කියද්දි මම පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා කියලා පාර්ශ්වයන් දෙකක් ගැන කිව්වා. මෙන්න මේ මූලික මිලට බාණ්ඩය මත පනවන කාට පනවනද? නිෂ්පාදකයාට පනවන බදු එකතු කරලා ඔය මූලික මිලෙන් බාණ්ඩය මත ලබා දෙන කාට ලබා දෙනද? නිෂ්පාදකයාට ලබා දෙන සහනාධාර අඩු කරාම එන වටිනාකමට අපි කියනවා නිෂ්පාදකයන්ගේ මිල කියලා. එතන හොඳට මතක තියාගන්න මූලික මිලෙන් නිෂ්පාදකයන්ගේ මිල ගණිද්දී බදුයි සහනාධාරයි ගැලපුවට ගැලපුවේ නිෂ්පාදකයාට අදාළ දේවල් විතරයි. ඔන්න ඔය නිෂ්පාදකයන්ගේ මිලට පාරිභෝගිකයාට අදාළ බදු සහ සහනාධාර ගලපලා පාරිභෝගිකයාගේ මිල හෙවත් ගැනුම් මිල ගන්න පුළුවන්. එහෙනම් මොනවාද ගලපන්නේ? බාණ්ඩේ මත පාරිභෝගිකයාට පනවපු බදු එකතු කරන්න ඕනේ නිෂ්පාදකයාගේ මිලට. බාණ්ඩේ මත ලබා දෙන කාට ලබා දෙනද? පාරිභෝගිකයාට ලබා දෙන සහනාධාර අඩු කළ යුතුයි. අන්න එහෙම අඩු කළා ගැනුම් කරුවන්ගේ මිල හෙවත් වෙළඳ මිල ගන්න පුළුවන්. හැබැයි තව පුංචි දෙයක්, ආර්ථිකයක සමහර වෙලාවට බාණ්ඩ අතිනත යද්දී අතරමැදිව අතර යද්දී වෙළඳාන්තික අතරමැදිව තියාගන්න. ඒ වගේම ප්‍රවාහන ගාස්තු වැයවෙන. ඔන්න ඔය වෙළඳාන්තික ප්‍රවාහන ගාස්තු ආනයන බදු ඒ වගේ දේවල් තිබ්බොත් ඒක අය කරගන්නේ පාරිභෝගිකයාගෙන්. ඉතින් අන්නේ දේවලුත් ගැනුම් මිල හෙවත් පාරිභෝගිකයන්ගේ මිල ගණනය කරද්දී එකතු කළ යුතුයි. ඉතින් ඔන්න ඕක තමයි මූලික මිල. ඊට කලින් මං සාධක පිරිවැය මිල කිව්වා. ඊට පස්සේ නිෂ්පාදකයන්ගේ මිල සහ පාරිභෝගිකයන්ගේ මිල අතර සම්බන්ධය ගණනය කරන විදියත් මම කියලා දුන්නා. හොඳට මතක තියාගන්න අර නිෂ්පාදනය මත වෙනත් බදු සහ බාණ්ඩය මත පනවන බදු කියලා ජාති දෙකක් තියෙනවා. ඒ වගේම නිෂ්පාදනය මත වෙනත් සහනාධාර සහ නිෂ්පාදිතය මත ලබා දෙන සහනාධාර කියලා ජාති දෙකක් තියෙනවා. ඔන්නුමයි ගැනුම් කරුවන්ගේ මිල ගණනය කරේ. එහෙනම් අපිට ඉතුරු වෙනවා මෙතනින් ඉස්සරහට නිමෝම් ප්‍රවේශයේ තව පුංචි කොටස. පුංචි කොටස වෙන්නේ දලදේශීය නිෂ්පාදිතය ගණනය කරන්නේ කොහොමද, ආර්ථිකයේ එකතු කළ වටිනාකම් ක්‍රමය යටතේ. ඊට පස්සේ ওই දලදේශීය නිෂ්පාදිතය දල ජාතික නිෂ්පාදිතය කරන්නේ කොහොමද, ඊට පස්සේ දල සහ ශුද්ධ අතර වෙනස මොකක්ද, ඔන්න ඔය වගේ සංකල්ප කීපයක්. ඉතින් අපි ලබන සතියේ නිමෝම් ප්‍රවේශයේ සම්පූර්ණයෙන් කතා කරලා අවසන් කරලා ආදායම් ප්‍රවේශයේ සාකච්ඡා කරන්න පටන් ගන්නවා. එහෙමනම් අපි මේ සතියේ පාඩම අවසන් කරනවා ලබන සතියේ මුණගැහිමේ බලාපොරොත්තුව මත. හැමෝටම එහෙනම් සුබම සුබ සතියක් වේවා. අපි නැවතත් ලබන සතියේ හම්බ වෙමු. Soft Logic Life සිත ගුරු ගෙදරා පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය. Soft Logic Life සිත ගුරු ගෙදරා පාඩම් කියලා දෙන රේඩියෝ පන්තියට පාර කිව්වේ මේකෙන්ම claims given ලංකාවේ හොඳම සෞඛ්‍ය රක්ෂණය Soft Logic Life.